සුබ දවසකට සුදෝ ස්වාමීන් වහන්සේගේ ආදරේ කරුණාවයි අරගෙන ඔබේ හදවතට නිවසරෙන මේ මොහොතේදී මම කැමති මගේ රත්තරන් අම්මලා තාත්තලාට මතක් කරලා දෙන නැවත වතාවක් මේ මාසය තුළ තියෙන තවත් විශේෂීකමක්. ඒ තමයි අපි දාන ධර්ම දෙන්නට අපි පෙළඹෙනවා. ඉතින් දාන ධර්ම දෙන්න පුළුවන් ක්‍රම සහ විදි ගොඩාරයක් තියෙනවා. එහෙනම් මෙන්න ඔබේ ඔබට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඔබ හිතලා බලන්න අද චුට්ටක් නැවතිලා ඔබ වැඩ කරන ගමන් හරි කමක් නැහැ, ගමන් බිමන් යන ගමන් හරි, ඔබ ඩ්‍රයිව් කරන ගමන් මොන හරි සුළු මොහොතක් අරගෙන ඔබේ හදවතත් එක්ක ඔබේ ආත්මයත් එක්ක තනි වෙලා චුට්ටක් ඔබ කල්පනා කරලා බලන්න ඔබ මොනවද දාන ධර්මයක් හැටියට මේ මාසේ ඔබ පුදන්නට යන්නේ. ඔබ දෙන දානිය මොකද්ද? ඔබ දෙන්නට යන්නේ ද්‍රව්‍යමය ආකාරයේ දානයක්ද? ඔබ දෙන්නට යන්නේ අවවාද අනුශාසනා කරන ආකාරයේ දානයක්ද? එහෙමත් නැත්නම් ඔබ දෙන්නට යන්නේ ඇහුම්කන් දෙන විදිහේ දානයක්ද? ඔබ දෙන්නට යන්නේ ධර්මය දෙසන දානයක්ද? මෙන්න මේ දේ තීරණය කරලා ඔබ අද දවසේ ඉඳලා ඒ සඳහා ඔබ පටන් ගන්න. එහෙමත් නැත්නම් ඔබ යතේ නැත්නම් යමක් ද්‍රව්‍යමය ආකාරය දෙන්නට ඔබගේ යතේ නැත්නම් අදින්ද අපි පොඩ පොඩ අපි එකතු කරමු. හාල් මිට මිට අපි එකතු කරමු. ඒතර මාසේ අවසාන වෙනකොට හාල් සීරුවක්වත් අපිට එකතු වෙලා තියේවි. තව කාට හරි ගිහින් දෙන්න ඔබට පුළුවන් වේවි. ඔබට වැඩිපුර තියෙන ඇඳුම් වලින් අඳින්න වැරදියක් නැන්නේ. අලුත් ඇඳුමක් නම් well and good. එහෙම නැත්නම් හොඳට තව කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් ඇඳුමක් නම් අපි ඇඳුමක් හරි දෙමු. අපිට දාන ධර්ම දෙන්න පුළුවන් ක්‍රම සහ විදි අනන්තයි, අප්‍රමාණයි. ඉතින් ඒක නිසා මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ඉපදෙලා ඉන්නේ දෙන්නමයි, පුදන්නමයි. එහෙනම් අපි පුදන දේ අපි පෞද්ගලිකව තීරණය කරලා ඒ දේ පුදන්නට ලක ලැස්වෙමු. ඒ සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ආමෙන්.